සුබදව සක්කිල පිළිගන්න එස්එල් පසේ යුරුප් චැනල් එකේ එකතුලා ඉන්න ඕගොල්ලෝ හැමෝම ඉතින් අදගෙන ආවේ 250cc කාණ්ඩයේ බයික් එකක රිවිව් එකක්. ඉතින් මොකද්ද කියලා බලමු මේ 250cc කාණ්ඩයේ බයික් එක. මේ බයික් එක තමයි බජාජ් විසින් 2020 වර්ෂයේට හඳුන්වා දුන්න බජාජ් ඩොමිනර් 250 කියන බයික් එක. ඉතින් මේ බයික් එක බජාජ් ඩොමිනර් 400 බයික් එකට ඉතාමත්ම සමානයි. ඉතින් ඔයා තාමත් මගේ YouTube channel එකට අලුත් එක්ක එන්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා notification bell එක on කරාම අපි video එකක් දාපු ගාම ඔයා ගාවටම notification එකක් එනවා. ඉතින් මතක ඇතුව subscribe කරන්න කියලා ගමන් අපි බලමු මොකද මේ bike එක කියලා. ඉතින් මුලින්ම bike එකේ engine ගැන කතා කරොත් එම 247cc තනි සිලින්ඩර valve 4ක engine අශ්වබල 27කින් පැයට කිලෝමීටර 150 ඉක්මන වේගයක් ලබා දෙනවා. ඒ වගේම ද්‍රව සිසිල පද්ධතියක් මගින් එන්ජිම කූල් කරන නිසා එන්ජිමේ උෂ්ණත්වය හොඳින් පාලනය කරගන්නවා. ඉතින් මේ බයික් යාත්‍රේ කරට කර තරඟ වදින ජික්ස 250 FZ 250 බයික් වලට වඩා වේගය සහ බලය අතින් මේ බයික් එක ඉදිරියෙන් සිටිනවා. EFI තාක්ෂණය මගින් ඉන්ධන සැපයුම් වන ඩොමිනෝ 250 අතුරු පැදියේ FZ 250 බයික් එකකට පමණක් දෙවෙනි වෙන කාණ්ඩයේ හොඳම ඉන්ධන පිරිමැස්මක් සහිත අතුරු පැදිය වෙනවා. पेट्रोल लीटर एक किलोमीटर 40ක පමණ දුරක් ගැටලුවකින් තොරව ධාවනයට මේ ඩොමිනෝ ඊට සලසනවා. වේගහයක ගියර් පද්ධතියක් සහ ස්ලිපර් ක්ලච් එකක් අඩංගු වන නිසා ඉතා පහසුවෙන් ගියර් මාරු කරගත හැකි වෙනවා. ඒ වගේම අදාළ කාණ්ඩයේ ඩියුක් 250 හැර ස්ලිපර් ක්ලච් ඇති එකම බයික් එකක් ඩොමිනෝ 250 අතුරු පැදිය. මත ආකර්ෂණීය ට්වින් බැරියර් එක්සෝස් සිස්ටම් එකක් ඇති මේ අතුරු පැදිය අදාළ කාණ්ඩයේ ලස්සනම එක්සෝස් නෝට් එකක් ලබා දෙනවා. බොහෝ දුරට ඩොමිනෝ 400 එකට හැම අතකින්ම සමාන මේ ඩොමිනෝ 250 බයික් එක වේගයේ වගේම සුවපහසු අතිනුත් ඉදිරියෙන් සින්නවා. නවීන පිරමීඩා ෆ්‍රේම් එක සැපහසු සීට් යුගල ඕනෑම උසකට ගැලපෙන 800 mm සීට් උස නිසා යතුරු පැදිය පහසුවෙන් අසලවා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි ලීටර 13ක ඉන්ධන ටැංකියක් වගේම පසුපස බඩු තබාගෙන යන විට ඒවා ගැට ගසා ගැනීමට කේබල්ද සීට් එක යටට එකතු කර තිබෙනවා. මොකද මේ බයික් එක කිලෝමීටර් 500ක් වුණත් එක දිගට ධාවනය කිරීම නිර්මාණය කළ ක්‍රුසින් වර්ගයේ අතුරු පැදියක් නිසා. ඩොමිනා 400 එකේ මීටර එක මේ 250 බයික් එකටත් යොදාගෙන තිබෙනවා. මේ ස්පීඩ්, RPM, ටයිම්, ට්‍රිප් ඕඩියෝ වගේ අත්‍යවශ්‍ය දේවල් බලා ගන්න පුළුවන්. කොහොම වුණත් බජාජ් ඩොමිනා 400 බයිකෙන් බජාජ් ඩොමිනා 250 බයික් එක වෙන් වෙන්නේ ගියර් පොසිෂන් පෙන්නුම් නොකිරීම නිසා. බයික් එකේ සස්පෙන්ෂන් ගැන කතා කරොත් එම අඟල් 37 USD ෆෝක්ස් ලබා දීලා තිබෙනවා. කොහොම වුණා ඩියුක් 250 හැර USD ඇති එකම බයික් එක මේ ඩොමිනෝ 250 නිසා හොඳ පෙනුමක් සහ සැපසු ධාවනයකට ඉඩ ලැබී තිබෙනවා. පසුපස මොනෝ සස්පෙන්ෂන් සහ බොක්ස් ටයිප් ස්විං ආම් එකක් බලා ගන්න පුළුවන්. නමුත් බජාජ් ඩොමිනෝ 400 බයික් එකේ නම් වඩා වැඩි පෙනුම සහිත ඇලුමිනියම් ස්විං ආම් එකක් තමයි බලා ගන්න ලැබෙන්නේ. බයික් එකේ බ්‍රේක්ස් ගැන කතා කරොත් එහෙම ඉදිරිපස රෝදයේ මිලිමීටර 300 ඩිස්කයක් සමග ABS ද පසුපස රෝදයේ මිලිමීටර 230 ඩිස්කයක් සමග ABS ද අඩංගු කර ඇත. බජාජ් ඩොමිනෝ 400 බයික් එකට මිලිමීටර 320 ඩිස්කයක් ලබා දී තිබුණත් මේ 250 මාදිරියට තරමක් උඩා ඉදිරිපස ඩිස්කයක් ලබා දී තිබෙන්නේ බොහෝ විට ඩොමිනේට් 400D ප්‍රීමියම් ගති දිගටම පවත්වා ගැනීමට කියලා අපිට හිතන්න පුළුවන්. බයික් එකේ ටයර්ස් ගැන කතා කරොත් එහෙම ඉදිරිපස 180ද පසුපස 130-70 ප්‍රමාණයෙන් ටයර් යොදාගෙන තිබෙනවා. මේ ටයර් වලින් හොඳ ග්‍රිප් එකක් ලැබුණද යතුරු පැදියේ පෙනුමක් සමග තරමක් සිහින් බවක් පේනවා. බජාජ් ඩොමිනෝ 400 මාදිරියෙන් නම් පුළුල් 150 ප්‍රමාණයෙන් ටයර් යොදාගෙන තිබෙනවා. බජාජ් සමාගම 2020 වර්ෂය සමගම මෙම නිෂ්පාදනය කළ බජාජ් 250cc ඩොමිනෝ යතුරු පැදිය බොහෝ විට ලංකාවේ වෙළඳ පොළට එන්නත් ඉඩ තිබෙනවා. පෙනුම ඉන්ධන කාර්යක්ෂමතාවයේ සැපහසුව වගේ දේවල් වලින් ඉදිරියෙන් සිටින මේ ඩොමිනෝ 250 බයික් එක මෙරට මුදලින් බදු සහිතව ලක්ෂ 6 මාරක් 7 මාරක් පවන වීමට ඉඩ තිබෙනවා. ඉතින් මේ බයිකේ තමයි බජාජ් ඩොමිනෝ 250 බයික් එකේ මුල්ම රිවිව් එක. ඉතින් ඔයා මගේ YouTube channel එක තාමත් subscribe කරලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරලා notification bell එක on කරාම video එකක් දාපු ගමන් ඒකේ notification එක ඔයාගේ phone එකට ඉක්මනින්ම ලැබෙනවා. इधी मे वीडियो अनिवार्य लाइक करेंगे दस अड़पा अनिवार्य कमेंट करें तवाचालू इकट्ड बला वाटी ना अनिवार्य शेयर करें चाने के सब्सक्राइब कर लिया गेना गेहिंग एस एल पास यूट्यूब चाने वीडियो कर गई।